ස්තුති. මෙහිදී මගේ කාර්ය වන්නේ මෙම මහජන කොමිෂන් සභාවේ නිලධාරි මඩුල්ල හඳුන් ඔබ සැමට හඳුන්වා දීමයි. පළමුව අපි හඳුනා ගනිමු කොමිෂන් සභාවේ සමසභාපති ලෙස කටයුතු කරන දේශමාන්‍ය සම්මානනීය මහාචාර්ය W.D. ලක්ෂ්මන් මෙතිතුමා. පෙරාදීනි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ කලා උපාධිය හිමි කරගත් මෙතුමා පසුව මහබ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සිය D.Phil. ශාස්ත්‍රවේදී ආචාර්ය උපාධිය ලබා ගත්තේ 1994-99 කාල පරිච්ඡේදයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළේ. තවද ජනාධිපති බදු කොමිසමේ සභාපති ලෙස කටයුතු කළේ. මෙරට විවිධ රාජ්‍ය ආයතනවල ඉහළම තරඳුරු දරමින් මෙරට ප්‍රතිපත්ති සම්පාදනයේ ඉලා මහඟු කාර්යභාරයක් ඉටු කර ඇති මෙතුමාගේ ජාතික මෙහෙවර අගයමින් 2005 වසරේදී දේශමාන්‍ය ගෞරව නාමයෙන්ද කොළඹ විශ්වවිද්‍යාලය මගින් පිරිනැමෙන ඩොක්ටර් ඔෆ් ලෙටර්ස් ගෞරව උපාධියෙන්ද පිදුම් ලැබීය. මීළඟට කොමිසමේ සමසභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මැතිතුමාව හඳුනා ගනිමි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති විදේකු ලෙස පළමු පන්තිය සාමාර්ථයක් ලැබූ පාලිත ප්‍රනාන්දු මහතා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කර 1997 දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ලෙස පත්විය. 2001 දී සොලිසිටර් ජෙනරල් ලෙසත් පසුව 2012 දී ශ්‍රී ලංකාවේ නීතිපති ලෙසත් මෙරට නීති ක්ෂේත්‍රයේ මහඟු සේවයක් කරනු ලැබීය. මේට අමතරව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කතිකාවචරවරයෙකු ලෙස විවෘත විශ්වවිද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක අකඩමියේ බාහිර කතිකාවචාර්යවරු ලෙස කටයුතු කරයි. මෙම විද්වත් මණ්ඩලයේ තෙවන සමාජිකයා වන P.D. ප්‍රනාන්දු මහතා මෙතිතුමාව අපි හඳුනා ගනිමු. 1977 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය වාණිජවේදී උපාධිය ලබාගත් මෙතුමා 1989 දී ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ගැට් ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමාව හිමි කර ගන්නා ලදී. පසුව බ්‍රසල්ස් නුවර Center for the Study of International Relations CERIS ආයතනයෙන් ජාත්‍යන්තර දේශපාලන පිළිබඳව සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය. 1998 දී ජර්මානු සහ බෙල්ජියම් ස්ථානපති කාර්යාලවල ඉහළ නිලධාරි දරු මෙතුමා 1998 දී යුරෝපා සංගමයේ නිත්‍ය නියුජ්‍යා ලෙසද කටයුතු කළේය. 2012 දී රජයේ වාණිජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වූ P.D. ප්‍රනාන්දු මහතා 2014 දී ජාතික අපනයන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්විය. අපි දැන් හඳුනා ගනිමු R.P.L. වීරසිංහ මැතිතුමා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියකි. විකණනය, බදුකරණය හා ආයෝජනය යන පුළුල් විෂපත්යන් සඳහා ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය ආදී රටවල්වල පැවැත්වූ පාඨමාලා හා සම්බන්ධවලට සහභාගී ඇති මෙතුමා එම ක්ෂේත්‍රයේ පිළිබඳ මනා දැනුමකින් යුතු වියතකි. ජනාධිපති බදු කොමිසමේ සමාජිකයෙකි. රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වසර 35ක මාන්දු සේවකයන් පසු එහි කොමිෂනර් ජෙනරල් ලෙස පත්වූ එතුමා විශ්‍රාම ගැනීමෙන් පසුව මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය. මීළඟට කොමිෂමේ සමාජික ආචාර්ය බන්දුල පෙරේරා මැතිතුමා. මහා බ්‍රිතාන්‍යයේ ස්ටැපර්ෂයර් විශ්වවිද්‍යාලයෙන් ස්වකීය විද්‍යාවේදී විශේෂ උපාධිය හැදෑරු මෙතුමා එම විශ්වවිද්‍යාලයෙන්ම ආචාර්ය උපාධිය හිමි කරගත්තේය. රජයේ ආයතන හා මෙරට ප්‍රමුඛ සමාගම් සමූහයකම සභාපති, සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී අතුරු තනතුරු දරු ආචාර්ය බන්දුල පෙරේරා මහතා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ හිටපු විධායක කමිටු සමාජිකයෙකි. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කරේය. මෙතුමා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ලෙසද කටයුතු කළේය. මීළඟට විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය හැදෑරු මෙතුමිය එක්සත් රාජධානියේ FRCP උපාධියත් නැවත ශ්‍රී ලංකාවේදී SCCP උපාධියත් ඔස්ට්‍රේලියාවේදී FRACP ගෞරව උපාධියත් හිමි කරගෙන ඇත. මෙතුමිය දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික වෛද්‍ය විශේෂඥවරියක් ලෙස සේවය කරයි. ජයග්‍රහණයේ සංවිධානයේ සභාපති වශයෙන් කටයුතු කරන අනුලා විජේසුන්දර මැතිණිය ශ්‍රී ලංකා අමාත්‍යප
මහසභාවේ නියෝජ නියෝජ සභාපතිනිද වේ. එසේම ඇය ජාතික ඒකාබද්ධ කමිටුවේ සමසභාපතිනිය අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරන්නීය. ඉන්පසු අපි ඉංජිනේරු ලක්ෂ්මන් පෙරේරා මහතා වඳුනා ගනිමු. 1984 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් විදුලි සංදේශ ශිල්පයේ පිළිමද ඉංජිනේරු උපාධිය ලබාගත් ලක්ෂ්මන් පෙරේරා මහතා ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජාත්‍යන්තර අංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් කළ මෙතුමා 1994 දී එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙස පත්විය. 2004 වර්ෂයේදී එම ආයතනයේ ස්ථාපනය කෙරෙන ගෝලීය පරිෂදයේ සාමාන්‍ය අධිකාරී ලෙසත් අවසානයේදී නියෝජ්‍ය ප්‍රධාන ගෝලීය නිලධාරී ලෙසත් කටයුතු කර ඇත. අවසාන වශයෙන් අපි හඳුනා ගනිමු මෙම මහජන කොමිසමේ ලේකම්තුමා ලෙස කටයුතු කරන K.A. තිලකරත්න මෙතිතුමා. සිය ප්‍රථම උපාධිය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව විශේෂ කලා උපාධිය හැදෑරූ මෙතුමා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකි. රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙසද මෙතුමා විවිධ ක්ෂේත්‍රවල කටයුතු කර කළ මෙතුමා උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ලෙස මෑතකදී විශ්‍රාම ගන්න ලදී. ස්තුතියි.